සුබ දවසක් වේවා හැමෝටම. අද මම කියන්නේ ඔයා පාවිච්චි කරන මොබයිල් ෆෝන් එක රෙජිස්ටර් ෆෝන් එකක්ද, ඒ කියන්නේ නීත්‍යානුකූල ඩිවයිස් එකක්ද කියලා එක තමයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. උගලු දන්නවද ලංකාවට එන ඕනෑම ෆෝන් එකක්, එහෙම නැත්නම් ස්මාර්ට් ඩිවයිස් එකක්, සිම් එකක් දාලා පාවිච්චි කරන ඕනෑම ඩිවයිස් එකක් ලංකාවේ නීති අනුකූලව රෙජිස්ටර් කරන්න ඕනේ කියලා. එතකොට මේ අපි බලමු මොකද්ද මේ TRCSL කියලා. එතකොට මේගොල්ල තමයි මේ ශ්‍රී ලංකා විදුලි සංදේශක නියාම කොමිෂන් සභාව. එතකොට මේගොල්ල තමයි ලංකාවේ පවතින මේ අපි දැන් මොකක් හරි ගෙන මොබයිල් ඩිවයිස් එකක් ලංකාවේ පවතින නීති රීති වලට යටත්ව තියෙනවද, ඒක සෞඛ්‍ය ආරක්ෂිතව තියෙනවද, ඒවා සිග්නල් රේන්ජ් එක ඒවා පිළිබඳව නියාමයන්ට යටත්ව අපේ මේ ඩිවයිස් එක රෙජිස්ටර් කරන්න මේගොල්ලෝ තමයි. මේගොල්ලෝ ඇතුළේ රෙජිස්ටර් නොවන ඩිවයිස් එකක් එතකොට සමහර ඕගොල්ලෝ අතර අඩු ගන්නට පත් වෙන්නේ නැති. හැබැයි ඒ වගේ ඩිවයිස් එතකොට ලංකාවේ ලංකාවට නීත්‍යානුකූල නැහැ. හැබැයි පාවිච්චි කරන්න පුළුවන්. පස්සේ හැබැයි සමහර ඕගොල්ලන්ට සිග්නල් අවුල් එහෙම එන්න පුළුවන්. මොකද මේක ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවේ වාගේ ඩිවයිස් එක රෙජිස්ටර් වෙලා නැති හින්දා. එතකොට මේ තියෙන ඒගොල්ලන් වෙබ්සයිට් එක දොර ඕගොල්ලන්ට වැඩිදුර විස්තර බලන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ඩිවයිස් එක රෙජිස්ටර් වෙලා අදාලා අපි බලමු ඒවා. එතකොට ඕගොල්ලන්ගේ ෆෝන් එක මිලදී ගන්න ඩීලර් හරි සේල් හරි ඒගොල්ලෝ තමයි වාගේ ඩිවයිස් එක රෙජිස්ටර් කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ බලේ නැති ආයතනකින් කාකින් හරි ගත්තා නම් ඒක එතකොට ඔරිජිනල් ඩිවයිස් එකක් නෙමෙයි. එතකොට ඕගොල්ලන්ගේ ඩිවයිස් එක මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙත් ඒගොල්ලෝ කහලා තිනවා. අනිවාර්යෙන් අපි ගේන ඩිවයිස් එක ඒගොල්ලන්ගේ රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ කියලා. එහෙම රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ ගන්න ෆෝන් පෙට්ටියේ මෙන්න මේ විදිහට TRCSL approved කියලා ඒගොල්ලෝ සඳහන් කළා. මේ විදිහට සර්ටිෆිකේට් එක අලවලා තියෙනවා. එහෙම අපි එහෙම නැති ෆෝන් අපි බලමු කොහොමද ඕගොල්ලන්ගේ ෆෝන් එක රෙජිස්ටර් වෙලා තියෙන එකක්ද කියලා. ඕගොල්ලන්ගේ ෆෝන් එකේ එමි නම්බර් එකෙන් අපිට රික්වෙස්ට් කරලා බලන්න පුළුවන්. අපි බලමු එමි නම්බර් එක කොහොමද ගන්න කියලා ෆෝන් එකේ. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ විදිහට ෆෝන් එක අරගෙන ටයිප් කරන්න තරු ලකුණයි හැෂ් බිඳුවයි හයයි හැෂ්. ඊට පස්සේ ඔගුලන්ට ඉලක්කම් 15ක හෝ 16ක නම්බර් එකක් මේ විදිහට එන්න පුළුවන්. මේ නම්බර් එක ඔගොල්ලෝ කොපි කරගන්න. ඊට පස්සේ නම්බර් එක අපි රජියාසීගේ ඔගුලන්ට SMS එකක් කවලා ඔගුලන්ට බලන්න පුළුවන් සර්විස් එකක් ඒගොල්ලන්ට තියෙනවා. ඔගුලන්ගේ ඩිවයිස් එක රෙජිස්ටර් වෙලාද කියලා. එතකොට ඔගොල්ලෝ IMEI ටයිප් කළා. අර ඉලක්කම් 15ක හෝ 16ක තියෙන නම්බරේ ටයිප් කරන්න ඕනේ. ඊළඟට ඔගොල්ලෝ එක 19යි 09ට සෙන්ඩ් කරන්න ඕනේ. මෙහෙම යවුවට පස්සේ ඔයගොල්ලන්ට ඒගොල්ලෝ රිප්ලයි මෙසේජ් එකක් එවනවා. ඔයගොල්ලන්ගේ ඩිවයිස් එක රෙජිස්ටර් වෙලා කියලා. ඊට පස්සේ රෙෆරන්ස් ලින්ක් එකකුත් දාලා ඔයගොල්ලන්ට මෙසේජ් එකක් එනවා. එහෙනම් ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න වාගේ ඩිවයිස් එක TRCSL එකේ රෙජිස්ටර් වෙච්ච ඔරිජිනල් ඩිවයිස් එකක්ද කියලා. ඔයගොල්ලෝ එහෙනම් මේ වගේ ඩිජිටල් ඩිවයිස් මිලදී ගැනීමද අනිවාර්යෙන් TRCSL approve ඇති ඔරිජිනල් ඩිවයිස් මිලදී ගන්න බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ඩිවයිස් වලට සිග්නල් එන්නේ නැති අවුල් සමහරට ඉස්සරහට එන්න පුළුවන්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ වගේ සාමාන්‍ය ඩිවයිස් ඔයගොල්ලෝ අඩු ගන්නට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේම රෙජිස්ටර් නොවෙන ඒවා වෙන්න පුළුවන්. මොකද රෙජිස්ටර් වුණාට පස්සේ ඒවා කොස්ට් එකක් ඇඩ් වෙලා ඒවා එතකොට මේ ඩීල් හරි සේල් හරි හරි ඒ කොස්ට් එකට ඇඩ් වෙලා තමයි ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකට එන්නේ. එහෙම වුණා කියලා ඔයගොල්ලෝ බාහිර ඩිවයිස් නම් ගන්න එපා අනිවාර්යෙන්. TRCSL approve ඇති ඔරිජිනල් ඩිවයිස්ම ගන්න වග බලා ගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මගේ වීඩියෝ එකෙන් මේ පිළිබඳ අවබෝධයක් ලැබෙනද කියලා. අපි තව වීඩියෝ එකකින් නම් හම්බෙමු.